right දැන් එහෙනම් අපි කතා කරමින් ගමන් හිටියේ පරමාණුක ස්කන්ධ ඒකකයේ කියන එක සහ සාපේක්ෂ පරමාණුක ස්කන්ධේ නේද right දැන් බලන්න කතාව මෙන්න මේ වගේ අවස්ථාවක් මං කියනවා ඔක්සිජන් කියන මූල ද්‍රව්‍ය ඔක්සිජන් කියන මූල ද්‍රව්‍ය හරිද ඔක්සිජන් කියන මූල ද්‍රව්‍ය අපිට හම්බෙනවා සමස්ථානික තුනකින් මොන සමස්ථානික තුන O16 කියලා සමස්ථානිකයකුත් තියෙනවා O17 කියලා සමස්ථානිකයකුත් තියෙනවා O18 කියලා සමස්ථානිකයකුත් තියෙනවා හරිද දැන් ඔයාලා දන්නවා මේ O16 17 18 කියන සමස්ථානික තුනේ හරිද එක එක පරමාණු ගත්තාම ඒ පරමාණු වල ස්කන්ධය ඒ පරමාණු වල ස්කන්ධය කියන්නේ O16 පරමාණුක ස්කන්ධය සහ O17 පරමාණුක ස්කන්ධය මොකද්ද වෙන්නේ එකිනෙකට සමානද වෙනස්ද එහෙනම් එයි අපි කතා කරේ සමස්ථානික වල ලක්ෂණ සමානේව පහයි වෙනස් ඒවා පහයි මොනවා සමානේව පහ හරි දැන් ගිය සතිය අසනීපලා හිටියේ ඕගොල්ලෝ නෙමෙයි මං ඈ ඕගොල්ලන්ට අමතක වෙලා තියෙන්න බෑ ආ මොනවාද සමස්ථානික වල සමාන මොනවාද සමස්ථානට අගල කියන්නේ මොනවාද සමස්ථානික කියලා කියන්නේ පරමාණු ක්‍රමාංකයේ සමාන ස්කන්ධ ක්‍රමාංකය වෙනස් පරමාණු එහෙනම් සමස්ථානික දෙකක් ගත්තොත් සමාන ඒවා මොනවද පරමාණු ක්‍රමාංක සමානයි ප්‍රෝටෝන සංඛ්‍යා සමානයි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා සමානයි ඉලෙක්ට්‍රෝන වින්‍යාස සමානයි එහිඳ රසායනික ලක්ෂණ සමානයි මොනවද වෙනස් ඒවා ස්කන්ධ ක්‍රමාංක වෙනස් ඒ කියන්නේ නියුට්‍රෝන සංඛ්‍යා වෙනස් ඒ කියන්නේ ස්කන්ධ වෙනස් ඒ කියන්නේ න්‍යෂ්ටි වෙනස් ඒ කියන්නේ භෞතික ගුණ වෙනස් එහෙමනේ අපි කිව්වේ එහෙනම් ස්කන්ධ වෙනස් ඒ කියන්නේ මෙන්න මේ සමස්ථානික තුන ගත්තොත් එහෙම මේ සමස්ථානික තුනේ ස්කන්ධ එකිනෙකට මොකද්ද වෙන්නේ සමාන වෙනවාද වෙනස් වෙනවාද අනිවාර්යෙන් වෙනස් තේරෙන කතාව දැන් මට ඕනේ ඔක්සිජන් පරමාණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධේ හොයන්න හරිද කොහොමද හොයන්නේ එහෙනම් මම මෙතන ඉරෙන් උඩ ලියන්න ඕන ඔක්සිජන් පරමාණුක ස්කන්ධේ ඔක්සිජන් පරමාණුක ස්කන්ධේ නේද ඒක බෙදන්න ඕන මං වැඩේ ලේසි වෙන්න යටට දාන්නම් හරි වැඩි ලේසි වෙන්න මං යටට දාන්නම් පරමාණුක ස්කන්ධ ඒකකය කියලා තේරෙනවනේ දැන් පරමාණුක ස්කන්ධ ඒකකය ඒතර 12 න් එකේ කැලිය නම් මනම් දාන්න ඕනේ නෑ නිනිසෝක දැන් හරිද ආ දැන් එතකොට ඔක්සිජන් ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයා ගන්න ඕන වෙච්චාම ඉරෙන් උඩට දාන්න ඕන ඔක්සිජන් පරමාණුක ස්කන්ධයනේ මම දාන්නේ මේ පරමාණු තුනෙන් කාගේ ස්කන්ධයද කාගේ ස්කන්ධයද දාන්නේ උතෙන්ට මේ මෙයාගේ ස්කන්ධය මෙතෙන්ට දාලා හදපුවාම එන අගයයි මෙයාගේ ස්කන්ධය එතෙන්ට දාපුවාම එන අගයයි මම කියන්නේ සා මෙයාගේ ස්කන්ධය රයිට් මේ ඔක්සිජන් 16 පරමාණුක ස්කන්ධය මෙතෙන්ට දාලා හදපුවාම එන සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ අගයයි ඔක්සිජන් 17 පරමාණුක ස්කන්ධය මෙතෙන්ට දාපුවාම එන සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ අගයයි එකිනෙකට සමානද වෙනස්ද එන්නේ හයියෙන් කියන්න ඕනේ අනිවාර්යෙන් වෙනස් වෙන කතාව එතකොට මේ අනිත් එක අවුතෙන්ට දාලා හැදුවොත් එහෙම දැන් එන ස්කන්ධය ওই දෙකටම වඩා සමානද වෙනස්ද වෙනස් එතකොට දැන් ඔක්සිජන් ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා ගන්නෙ මොන පරමාණුවේ ස්කන්ධය උතෙන්ට දාපුවම ලැබෙන අගයද ප්‍රශ්නයක් තියෙනවනේ ආන්න ඒ නිසා සමස්ථානික පවතින මූලද්‍රව්‍යයකට අපි හරි සාපේක්ෂ පරමාණුක ස්කන්ධයලා ඉදිරිපත් කරන්නේ නැහැ තේරෙනවද ඒ වෙනුවට අපි ඉදිරිපත් කරනවා ඒ වෙනුවට අපි ඉදිරිපත් කරනවා රයිට් වෙන රාශියක් ආන්න ඒ වෙන රාශියට අපි කියනවා මධ්‍යන්‍ය සාපේක්ෂ මධ්‍යන්‍ය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා අපි කියනවා මධ්‍යන්‍ය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියනවා හරිද මේක ඉංග්‍රීසියෙන් කියනවා right mean relative
ඇටෝමික් මැස් කියලා කියනවා. හරිද? මේකට වෙනම විශේෂ සංකේතයක් නැහැ. අපි ඉතින් මේකට මෙන්න මෙහෙම සංකේතයක් හදා ගන්නවා. හරි? මේකට වෙනම විශේෂ සංකේතයක් නැහැ. අපි කියනවා මධ්‍යන්නි කියන අදහසින් මීන් කියලා දානවා. මීන් කියලා දානවා. ඒක කළා සාමාන්‍ය පරිදි AR කියලා ලියනවා. හරිනේ? මධ්‍යන්නි සාපේක්ෂ පරම මේ මොකද්ද මේ වැටනේ? හරි? අපි කියනවා mean AR. හරිද? අලුත් වෙන සංකේතයක් නෙවෙයි. ඉතින් mean කියලා කියන්නේ මධ්‍යන්නේ කියන එක. තේරුණාද කතාව? Right. දැන් බලන්න ඕනේ නම් මධ්‍යන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ මොකද්ද කියලා. හරිනේ? මේක තමයි අපි කතා කරන ඊළඟ රාශිය. හරි. තුන්වෙනි රාශිය. හරිනේ? Right. හා යටින් තරුවක් දාලා මෙහෙම ලියමු. තරුවක් දාලා ලියමු. ලියන්න නිගම ලියන තරුවක් දාලා සමස්ථානික පවතින මූලද්‍රව්‍යයක සමස්ථානික පවතින මූලද්‍රව්‍යයක එක් එක් සමස්ථානික වල එක් එක් සමස්ථානික වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය එකින් එකට වෙනස් අගයන් ලෙස ලැබෙන නිසා එකින් එකට වෙනස් අගයන් ලෙස ලැබෙන නිසා එවැනි මූල ද්‍රව්‍ය සඳහා එවැනි මූල ද්‍රව්‍ය සඳහා මධ්‍යන්‍ය සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ ලෙස මධ්‍යන්‍ය සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ ලෙස මධ්‍යන්‍ය සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ ලෙස විශේෂිත රාශියක් ඉදිරිපත් කෙරේ. විශේෂිත රාශියක් ඉදිරිපත් කෙරේ. හරිනේද? හා. ලිමිනං අංක 3 කියලා දාලා අනුමාත්‍රකාව මධ්‍යන්‍ය සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ මධ්‍යන්‍ය සාපේක්ෂ පරමාණුක ස්කන්ධේ mean relative atomic mass. හරිනේද? විශේෂ සංකේතයක් නැහැ mean AR කියලා පාවිච්චි කරනවා. හරි. දැන් මොකද්ද මධ්‍යන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය? මෙන්න මෙච්චරයි. හරි සිම්පල්. දැන් මෙන්න මෙතෙන්ට දාගන්න ස්කන්ධයක් නැති ප්‍රශ්නේ අපිට තියෙන්නේ. මේ තුන් දෙනාගේ ස්කන්ධ එකිනෙකට වෙනස්. ඒ හින්දා මොකද්දනේ මෙතෙන්ට දාන ස්කන්ධය එක එකාගේ අගයන් දැම්මුත් එක එකාගේ යන්නේ නෝ. ඕකනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා අපි මෙහෙම කරනවා. මෙතෙන්ට දානවා මෙයාගේවත් ස්කන්ධය නෙමෙයි. තේනවද? අපි එතෙන්ට දානවා මේ තුන් දෙනාගේ තියෙන ස්කන්ධවල මධ්‍යන්‍ය අගය. තේරුණ කතාව? ඒ නිසා අපි ඉරෙන් උඩට මේකේ දානවා සමස්ථානික පවතින මූල ද්‍රව්‍යී පරමාණුක ස්කන්ධය නෙමෙයි. මොකද්ද පරමාණුක මොන ස්කන්ධයද? කිමු පරමාණුක මොන ස්කන්ධයද? මධ්‍යන්‍ය ස්කන්ධය. මධ්‍යන්‍ය ස්කන්ධය.
මධ්‍යන්න ස්කන්ධේ. හරි. ඒක බෙදනවා කාබන් 6 12 සමස්ථානික පරමාණුක ස්කන්ධයෙන් 12න් එකගේ. අපි කියනවා මෙන්න කාබන් 6 12 පරමාණුක ස්කන්ධයෙන් 12න් එකගේ. තේරුණාද කතාව? එහෙනම් අපි කියනවා සමස්ථානික පවතින මූල ද්‍රව්‍යයක පරමාණුක මොන ස්කන්ධයේද මධ්‍යන්‍ය ස්කන්ධය කාබන් 6 12 පරමාණුක ස්කන්ධයෙන් 12න් එකට දරණ අනුපාතය අපි කියනවා ඒක මොකක් කියලාද මධ්‍යන්‍ය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. තේරුණා කතාව? රයිට්. නැත්නම් ඉතින් අර කලින් වගේ මේක මොඩිෆයි කරන්න පුළුවන්. මොකද්ද? මධ්‍යන්‍ය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හරි සමානයි. මොකද්ද වෙන්නේ? ඉරෙන් උඩට කොහොමද දාන්න වෙන්නේ පරමාණුක මධ්‍යන්‍ය ස්කන්ධේනේ. ඉරෙන් උඩට දාන්න වෙන්නේ පරමාණුක මධ්‍යන්‍ය ස්කන්ධේනේ. ඒවට වෙනේව දාන්න බෑනේ. පරමාණුක මධ්‍යන්‍ය ස්කන්ධේ. හරිද? ඉරෙන් යරට දාන්න වෙනවා කාබන් 6 12 සමස්ථානික පරමාණුක ස්කන්ධේ වෙනුවට අපිට දාන්න පුළුවන් තනි පදයක්. මොකද්ද පදේ මට කියන්න ඉක්මනට? මොකද්ද අපි දාන පදේ? පරමාණුක ස්කන්ධ ඒකකයි. පරමාණුක ස්කන්ධ ඒකකයි. තේරුණේ කතාව? එහෙනම් අපි කියනවා ඔන්න සමස්ථානික පවතින මූල ද්‍රව්‍යයක පරමාණුක මධ්‍යන්‍ය ස්කන්ධය කාබන් 6 12 පරමාණුක ස්කන්ධයෙන් 12න් එක අගයට, එහෙම නැත්නම් පරමාණුක ස්කන්ධ ඒකකයට දරණ අනුපාතය අපි කියනවා ඒක මොකක් කියලාද මධ්‍යන්‍ය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. හරිනේ? ඔය දෙයින් ඕන එකක් හරි. හරිනේ? රයිට්. ලියලා දාමු නම් මෙමෙ යටි. ලියන්න. ලියන්න. සමස්ථානික පවතින මූල ද්‍රව්‍යයක සමස්ථානික පවතින මූල ද්‍රව්‍යයක සමස්ථානික පවතින මූල ද්‍රව්‍යයක පරමාණුක මධ්‍යන්‍ය ස්කන්ධය පරමාණුක මධ්‍යන්‍ය ස්කන්ධය කාබන් 6 12 සමස්ථානික පරමාණුක ස්කන්ධයෙන් කාබන් 6 12 සමස්ථානික පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක අගයට හෙවත් 12න් එකක අගයට හෙවත් පරමාණුක ස්කන්ධ ඒකකයට දරණ පරමාණුක ස්කන්ධ ඒකකයට දරණ අනුපාතයයි. හරි? රයිට්. එන ප්‍රකාශන දෙක අපි ලියලා දාමු. දැන් ඔය මේ වර්ණාවලිය අනම්මනම් ඉවරයි කියන කට්ටිය ඊටස් මොකක්ද වෙන්නේ? හරි, ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියනවා කියන උදවියේ ඒගොල්ලෝ මේක කරන්නේ නැතුව ගිහිල්ලා තියෙන්නේ. මේවා කරලා නැහැ. හරි, ඒ නිසා ඔයගොල්ලෝ හිතන්න එපා ඔයගොල්ලෝ පරක්කුයි කියලා. රයිට්. ඔයගොල්ලෝ මේ පාඩමේ සියලුම කරුණු සම්පූර්ණ කරන් යන්නේ ඒගොල්ලෝ මොකක්ද වෙන්නේ? කෑලි හැලලා ගිහිල්ලා තියෙන්නේ. හරිනේ? මේ අපි කෑලි හැලන්නේ නැතුව අපි පිළිවෙලට සියල්ලම සම්පූර්ණ කරන් යන්නේ. හරිනේ? හරි නේද? රයිට්. හා, දැන් බලමු කතාව. හරි, මම ගොලන කලිනුත් කිව්වා මම පළවෙනි පාඩමේ ඉවරයි කිව්වොත් ඒක ඉවරයි. ආය මට පස්සේ දවසක පළවෙනි පාඩමේ පොඩි කෑල්ලක් තියෙනවා කියලා කියන්න සිද්ධ වෙන්නේ නැහැ. තේරුණාද? ඉතින් ඒ නිසා මොකද මේ සම්පූර්ණ වශයෙන් විභාගයට ඒකක් ගන්න අවශ්‍ය වෙන සියලුම කරුණු ටික තමයි මේ කරගෙන යන්නේ. ඒ නිසා මම හරියටම ඔළුවේ තියෙන්න ඕන. හරිනේ? රයිට්. හරි, දැන් එනවා වැඩේ. හරිනේ? දැන් මධ්‍යන්‍ය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්න ඉරෙන් උඩට දාන්න ඕන පරමාණුක මධ්‍යන්‍ය ස්කන්ධය මේ. මෙතෙන්ට දාන්න ඕන පරමාණුක මධ්‍යන්‍ය ස්කන්ධය. මෙතෙන්ට දාන්න ඕන පරමාණුක මධ්‍යන්‍ය ස්කන්ධය. ඕකනේ කතාව.
දැන් කොහොමද මෙතෙන්ට දාන මධ්‍යන් ස්කන්ධය කියලා මොකද්ද ගන්නෙ? මොකද්ද මෙතෙන්ට දාන මධ්‍යන් ස්කන්ධය කියලා ගන්නෙ? ඒ කියන්නේ දැන් ඔක්සිජන් 8 16 ඔක්සිජන් ද නිකම්ම කියමුකෝ ඔක්සිජන් 16 ඔක්සිජන් 17 ඔක්සිජන් 18 කියන පරමාණු වල මොන ස්කන්ධය මෙතෙන්ට දාන්න ඕන? මධ්‍යන් ස්කන්ධය. කොහොමද මේ තුන් දෙනාගේ මධ්‍යන් ස්කන්ධය ගන්නෙ? 16යි 17යි 18යි එකතු කරලා බෙදනවා කියෙන්ද? තුනේ. ඒක කොහොමත් එන්න බෑ කියලා තේරෙනවනේ. 16යි 17යි 18යි කියන්නේ වගේ ස්කන්ධ ක්‍රමාංකනේ. එහෙනම් ස්කන්ධ ක්‍රමාංක එකතු කරලා බෙදලා ගන්න බෑනේ ස්කන්ධේ. එහෙනම් මොකද කරන්නේ? ඕ 16 පරමාණුක ස්කන්ධයේ ධන, ඕ 17 පරමාණුක ස්කන්ධයේ ධන, ඕ 18 පරමාණුක ස්කන්ධය. බෙදීම 3. අන්න පරමාණුක මධ්‍යන ස්කන්ධය. එහෙම දානවද? එහෙම දාන්නවා නම් එහෙම දාලා ගන්න පුළුවන් නම් කිමසිතින් එන එහෙම ලොකු ගේමක් නෑ. මේම කරලා පටගාල ඉවර කරන්න පුළුවන්. එහෙම ගන්න බෑ. ඇයි එහෙම ගන්න බැරි? එහෙම ගන්න බැරි වෙන්න හේතුව තමයි දැන් මේක ඇතුලේ තියෙන්නේ මෙච්චරයි නං. හරියට මං කියන කතාව අහගන්න. මේක ඇතුලේ තියෙන්නේ ඕ 16 පරමාණු 1යි. ඕ 17 පරමාණු 1යි. ඕ 18 පරමාණු 1යි. නං ඔය කතාව හරි. ඒ කියන්නේ මේ පරමාණු සාම්පලයේ ඇතුලේ මේ ඔක්සිජන් පරමාණු සාම්පලයේ ඇතුලේ තියෙන්නේ ඕ 16 පරමාණු 1යි. ඕ 17 පරමාණු 1යි. ඕ 18 පරමාණු 1යි. තේරුණාද? දැන් මේ පන්තියේ හිතන්නකෝ සිම්පල්ම දේ. දැන් මේ පන්තියේ අපිට ළමයි 100ක් ඉන්නවා කියලා. හරිද? එතකොට මං කියනවා මෙහෙම. මේ පන්තියේ රයිට් ළමයි 3 දෙනයි නම් හිටියේ. තේරුණා කතාව? මේ පන්තියේ ළමයි 3 දෙනයි ඉන්නේ. තනද එකෙක්ගේ ස්කන්ධය මං කියනවා මේ පන්තියේ ඉන්න ළමයි 3 දෙනයි ඉන්නේ ළමයි 3 දෙනයි ඉන්නේ රයිට් එකෙක්ගේ ස්කන්ධය මං කියනවා රයිට් කිලෝග්‍රෑම් 50යි හරිද තව එකෙක්ගේ ස්කන් මේ මොනවද මේ වෙන්නේ හරි මං කියනවා එකෙක්ගේ ස්කන්ධය රයිට් एक एक स्कंदे राइट मंकिनवा किलोग्राम पनाहाई हरिद थवे एक एक स्कंदे मंकिनवा किलोग्राम पनास पहाई थवे एक एक स्कंदे मंकिनवा अनित्यका स्कंदे मंकिनवा किलोग्राम हेटाई तेरा क्या कहता इन्नो ही तुम देना वितराई इन्हां को हम तो लम्हे की मध्य निस्कंदे गानी इन्हां हरी सिंपल में तूने एकतु करा बेदुआ की इंद तूने ओन्ना पिटा हम बनवा एकला में की मनस्कंदे द මධ්‍යන් ස්කන්ධය තේරෙනවද මම කියන කතාව? හැබැයි දැන් මේකේ ළමයි ඉන්නවා 100ක්. තේරුණාද? දැන් ඒ 100ෙන් මම කියනවා ළමයි ඉන්නවා 60ක් නෑ වෙනදා ගණන් දාමු 65ක් එක එක ස්කන්ධයේ කිලෝග්‍රෑම් 50යි. එහෙනම් කිලෝග්‍රෑම් 50ක ස්කන්ධයක් තියෙන ළමයි ඉන්නවා කීයද? 65ක්. තේරුණාද? එතන මං කියනවා කිලෝග්‍රෑම් 55ක ස්කන්ධයේ තියෙන ළමයි ඉන්නවා මං කියනවා රයිට් 25ක් තනහත මං කියනවා කිලෝග්‍රෑම් 60ක ස්කන්ධයේ තියෙන ළමයි ඉන්නවා මේකේ හරි 10ක් ඔක්කොම ළමයි කීයක් ඉන්නවද 100ක් හරිනේ ආ දැන් එතකොට ළමයේගේ මධ්‍යන් ස්කන්ධය කොහොමද ගන්න වෙන්නේ සාමාන්‍ය පිළිදී කරපු සංඛ්‍යානේ පාඩම් මම මේ කියන්නේ. ළමයි 3 දෙනයි නම් ඉන්නේ එකේ 50යි අනිකගේ 55යි අනිකගේ 60යි නම් හරිය සිම්පල් 50 දන 60 55 දන 60 බෙදීම 3. ඒකනේ මධ්‍යන් ස්කන්ධය කියන්නේ. දැන් එතකොට මේ පන්තියේ ඉන්නවා ළමයි කිලෝග්‍රෑම් 50යි ස්කන්ධය තියෙන ළමයි 65 දෙනෙක් ඉන්නවා. කිලෝග්‍රෑම් 55යි ස්කන්ධය තියෙන ළමයි ඉන්නවා 25 දෙනෙක්. කිලෝග්‍රෑම් 60යි ස්කන්ධය තියෙන ළමයි ඉන්නවා 10 දෙනෙක්. දැන් කොහොමද ළමයේගේ මධ්‍යන් ස්කන්ධය ගන්නෙ? ඕලෙල් සංඛ්‍යානි කියලා පාඩමක් කරේ නේද? ඉක්කොලි ගියේ නෑනේ නේ. ඕලෙල් අර මොනවාද ඒවට කියන්නේ මං කියන්නේ එක් දිනකු මන්ත්‍රණ. වලින් ගොඩ දාපු ළමයි නේ. හරි එහෙම බෑ. සාමාන්‍ය පෙළ පාඩමක් තිබ්බා සංඛ්‍යානි කියලා. ඒක ඉගෙන ගත්තා. පන්තියක ළමින්ගේ ස්කන්ධයේ මධ්‍යයන් හොයන විදිය. ලකුණු වල මධ්‍යයන් හොයන විදිය. කොහොමද හොයන්නේ? ටග්ගල් මට කියන්න කොහොමද හොයන්නේ? මේ 50ක ස්කන්ධයේ තියෙන එවුන් ඉන්නවා කීයක්ද? 65ක්. නේද ඒක ධන 55ක ස්කන්ධයේ තියෙන උන් ඉන්නවා කීයක්ද 25ක් ඒක ධන ඊට පස්සේ
හැටක ස්කන්ධේ තියෙන උන් ඉන්නවා කීයද 10ක් ඔය ටික ඔක්කොම බෙදනවා මුළු ළමයි සංඛ්‍යාව වෙන්නේ කීයද මට කියන්න ඉක්මනට 100න් නේද ආන්න ලැබෙන අගයට අපි කියනවා ළමයේගේ මොන ස්කන්ධය කියලාද මධ්‍යන ස්කන්ධේ තේරුණ කතාව දැන් මේකෙත් ඒ වගේනේ මේකෙත් එතකොට රයිට් මේ ඔක්සිජන් සාම්පලයේ ගත්තාම මේක ඇතුලේ ඔක්සිජන් 816ක් ඉන්නවා 817ක් ඉන්නවා 818ක් ඉන්නවා ඉන්නේ එකම පරමාණු ගණන්ද වෙනස් වෙනස් ගණන්ද වෙනස් වෙනස් ගණන් ඕ 816 පරමාණු ඉදී හිතන්නකෝ පරමාණු 100ක් ගත්තා කියලා නේද ආ එතකොට ඒක ඇතුලේ ඉදී ඕ 16 පරමාණු 75ක් විතර ඕ 17 පරමාණු 20ක් විතර ඕ 18 පරමාණු 5ක් විතර දැන් මොකද කරන්න ඕනේ එතකොට කරන්න ඕන ඕ 16 පරමාණුක ස්කන්ධය ගත්තා ඒක වැඩි කරන්නවා කියෙන්ද 75යි ඕ 17 පරමාණුක ස්කන්ධය ගත්තා ඒක වැඩි කරන්නවා කියෙන්ද එතකොට 20යි නේද ඊට පස්සේ ඕ 18 පරමාණුක ස්කන්ධය ගත්තා ඒක වැඩි කරන්නවා කියෙන්ද 5යි ඒකල මේ ඔක්කොම එකතු කරන්න වෙනවා ඒකල බෙදන්න වෙනවා කියෙන්ද පරමාණු ගාන 100යි තේරුම් ගන්න කතාව ආ ඒ නිසා නිකම්ම මේකේ මධ්‍යන ස්කන්ධය ගන්න බෑ ඒ පරමාණු සාම්පලයේ තියෙන එක එක පරමාණු වල ස්කන්ධය අරගෙන පරමාණු ගණනෙන් වැඩි කරලා එකතු අරගෙන ගන්න ඕන මධ්‍යන්නේ. තේරුණා කතාව? හා. දැන් එහෙනම් ඕකට තියෙනවා පොඩි සමීකරණයක්. මම අන්නේ සමීකරණය කියලා දෙන්නයි යන්නේ. රයිට්. හා. බලමු එහෙනම් කතාව. රයිට්. මධ්‍යන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයාගන්න සරල සමීකරණයක්. හරිනේ? ආ මේක ටිකක් දිග කතාවක්. රයිට්. මේක සාමාන්‍යයෙන් ඉතින් අපි ඉතින් අර සාමාන්‍ය දිරු ගන්නවා නම් හරි ලේසියෙන් ගොලන්ට කියලා දෙන්න පුළුවන්. දැන් මේකෙදි පොඩ්ඩක් විතර ඉතින් වැඩේ සංකීර්ණ වෙනවා. රයිට්. හොඳට පිළිවෙලට අහගෙන ඉන්න. ඒතකොට ඔයගොල්ලන් කතාව තේරුම් ගන්න පුළුවන්. හරිනේ? රයිට්. මං කියනවා මෙහෙම. මං කියනවා සමස්ථානික පවතින මූල රව්‍යයක් තියෙනවා සමස්ථානික පවතින මූල රව්‍යයක් තියෙනවා මේ මූල රව්‍යයේ මම කියන්නම් රයිට් මූල රව්‍යය අපි කියමුකෝ x කියලා හරිද මං කියනවා මේකේ තියෙනවා සමස්ථානික අපි තුනක් අරගෙන කතාව කරමු රයිට් මං කියනවා මේකේ තියෙනවා සමස්ථානික තුනක් මං ඒ තුන නම් කරනවා x1 x2 x3 කියලා. හරිද? සමස්ථානික කීයක් තියෙනවද? 3ක්. හරිනේ? රයිට්. මං කියනවා මේ x x සමස්ථානික වල පරමාණුක ස්කන්ධය x x සමස්ථානික වල පරමාණුක ස්කන්ධය. හරි, මං කියනවා x x සමස්ථානික වල පරමාණු එකක ස්කන්ධය. පරමාණුක ස්කන්ධය. හරිද මං කියනවා x1 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය m1යි එහෙනම් x2 සමස්ථානිකයේ එක පරමාණුක ස්කන්ධය m2යි x3 කියන සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය මං කියනවා m3යි හරිද ඊළඟට මං හොයනවා මේ x1 සමස්ථානිකවල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය දැන් අපිට ඕන නම් පුළුවන් මෙහෙම මෙතෙන්ට දානවා ऑक्सीजन 16 පරමාණුක ස්කන්ධේ දාලා ඒක පරමාණුක ස්කන්ධයකින් බෙදපුවහම මෙතෙන්ට එන අගයට අපිට කියන්න පුළුවන් ऑक्सीजन 16 පරමාණුක මොකක් කියලාද සාපේක්ෂ පරමාණුක ස්කන්ධේ නේද මෙතෙන්ට ऑक्सीजन 17 පරමාණුක ස්කන්ධේ දාලා ඉවරලා පරමාණුක ස්කන්ධයකින් බෙදුවොත් ලැබෙන අගයට අපිට කියන්න පුළුවන් මොකක් කියලාද ऑक्सीजन 17 පරමාණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධේ එහෙම නෙවෙන්නේ හා එහෙනම් මම මෙන්න මේ එක් එක් සමස්ථානික වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ මං කියනවා A1 මෙයාගේ මං කියනවා A2 මෙයාගේ මං කියනවා A3 හරිද රයිට් ඊට පස්සේ මේගොල්ලන්ගේ මම කියනවා අලුත් වචනයක් සුලබ්බතා ප්‍රතිශතය සුලබ්බතා ප්‍රතිශතය කියන්නේ මෙන්න මෙහෙම කතාවක් ඒ තමයි මම මෙන්න මේ පරමාණු නම් මෙන්න මේ x කියන මූල රව්වේම් පරමාණු 100ක සාම්පලයක් ගන්නවා. වෙට තෝරන්නේ කිලින් මෙන්න x කියන මූල රව්වේ තියෙනවා පරමාණු 1 2 3 4 5 6 7 කියලා 100ක් ගණන් කරගන්නවා. ඒ මොන මොන සමස්තාන කියලා මම බලන්නේ අහඹු ලෙස පරමාණු 100ක් ගණන් කරගන්නවා. තේරුණාද? ඒ 100 ඇතුලේ
මං කියනවා x1 කියන සමස්ථානිකයේ පරමාණු තියෙනවා මං කියනවා p එකක් අන්න අපි කියනවා එයාගේ සුලභතා ප්‍රතිශතය කීයද වෙන්නේ 100 p එකයි හරිනේ මං ආපහු මෙතෙන්ට ගිහිල්ලා ඕන්නම් කියන්න මං කියනවා මෙන්න මං ඔක්සිජන් පරමාණු 100ක් ගන්නවා අහඹු ලෙස 1 2 3 4 කියලා 100ක් ගණන් කරගන්න ඒක ඇතුලේ මං කියනවා ඔක්සිජන් 16 සමස්ථානිකයේ පරමාණු තියෙනවා 75ක් ඔක්සිජන් 16 සමස්ථානිකයේ තියෙනවා 20ක් ඔක්සිජන් 18 සමස්ථානිකයේ තියෙනවා 5ක් එහෙනම් ඔක්සිජන් පරමාණු 100ක් ඇතුලේ ඔක්සිජන් 16 පරමාණු කීයක් තියෙනවද 75යි අන්න අපි කියනවා යාගේ සුලභතා ප්‍රතිශතය කීයද වෙන්නේ 175යි තේරුණාද ඔක්සිජන් පරමාණු 100ක් ඇතුලේ ඔක්සිජන් 17 පරමාණු කීයක් තියෙනවද 20යි අන්න යාගේ සුලභතා ප්‍රතිශතය අපි කියනවා කීයද 120යි තේරුණා සීන් එක අන්න ඒ වගේ එහෙනම් මං කියනවා x2 කේ සුලභතා ප්‍රතිශතය රයිට් මං කියනවා 100ට p 2යි x3 ේ සුලභතා ප්‍රතිශතය 100ට p 3යි කියලා මං කියනවා තේරුණා හදා ඉතින් ඔය p 1යි p 2යි p 3යි එකතු කරොත් කීයක් එන්න ඕනද එන්නේ නැහැ නේ p 1යි p 2යි p 3යි එකතු කරොත් කීයක් එන්න ඕනද 100යි තේරුණාද කතාව රයිට් දැන් අපිට ඕන මධ්‍යන්‍ය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්නනේ ඒකට එහෙනම් ගන්න ඕන x පරමාණුවක මොන ස්කන්ධයේද මධ්‍යන්‍ය ස්කන්ධය තේරුණ කතාව රයිට් දැන් ඔන්න මම කරන වැඩේ ඈ දැන් මෙතනින් යහට හරි පිළිවෙලට අහගන්න ඕන ඈ මම කියනවා මෙන්න මෙන්න මේ x පරමාණු 100ක සාම්පල් එක මං ගන්නවා එහෙනම් මං කියනවා මෙන්න x පරමාණු 100ක සාම්පලයක් සලකමු හරි අවබෝධයෙන් ඉන්න නැත්නම් මොකක්ද වෙන්නේ මේක ඔයගොල්ලන්ට මිස් වෙන්න පුළුවන් ආ හරි මේ ලියන්න දෙන්නේ නැහැ මේක ලියන්න දෙන්නේ නැහැ අන්තිර සමීකරණ විතරයි ලියන්න දෙන්නේ හරි මේක හැදෙන විදිය මම කියනවා සමීකරණ විතරයි ලියන්න දෙන්නේ මේව ලියන්න දෙන්නේ නැහැ හරිනේ ආ මම කියනවා x පරමාණු 100ක සාම්පලයක් ගන්නවා මං කියනවා ඒ තුල අඩංගු මං හොයනවා x 1 පරමාණු වල ස්කන්ධය x 1 පරමාණු වල ස්කන්ධය කොහොමද වෙන්නේ දැන් එහෙනම් මෙන්න මේ පරමාණු 100 ඇතුලේ ඔයාලට පේනවා x 1 පරමාණු මේ පරමාණු 100 ඇතුලේ x 1 පරමාණු එහෙන්න කියන්න ඕන මට කීයක් තියෙනවද p 1 ගානක් තියෙනවා 1 x 1 පරමාණුක ස්කන්ධය කීයද වෙන්නේ m 1යි එකක m 1 ගානේ p 1 පරමාණු ගානක ස්කන්ධය කීයද වෙන්න ඕන එහෙන්නේ නැහැ කීයද වෙන්න ඕන m 1 වැඩි කිරීම p 1යි එතන කතාව එහෙනම් x 1 පරමාණුල ස්කන්ධය m 1 වැඩි කිරීම p 1යි එහෙනම් මට කියන්නේ ඒ වගේම x 2 පරමාණුවල ස්කන්ධය x 2 පරමාණුවල ස්කන්ධය කීයද වෙන්නේ m 2 වැඩි කිරීම p 2යි මට කියන්නේ x 3 පරමාණුවල ස්කන්ධය කීයද වෙන්නේ එහෙන්නේ කීයද වෙන්නේ m 3 p 3යි දැන් මේක තේරුම් ගත්තේ නැති වුණාට ඔයාලට ගණන් හදන්න පුළුවන් ඒකේ ප්‍රශ්නයක් නැහැ හැබැයි ගණන් හදන්න කලින් කොහොමද ඒක ආවි කියලා දැනගන්න එපා එහෙනම් මේක හරියට තේරුම් ගන්න හරිනේ හා දැන් මං හොයනවා මේ පරමාණු සාම්පලයේ මුළු ස්කන්ධය මං කියනවා පරමාණු වල මුළු ස්කන්ධය පරමාණු වල මුළු ස්කන්ධය පරමාණු වල මුළු ස්කන්ධය කීයද වෙන්නේ මුළු ස්කන්ධය මං අර කියන්නේ ළමයි සංඛ්‍යාවේ කතාවම තමයි ඈ ඒ ටිකමයි කියන්නේ එහෙනම් මේ x x පරමාණු වල මුළු ස්කන්ධය කියන බලන්න කීයද වෙන්නේ මුළු ස්කන්ධය x 1 පරමාණු වල ස්කන්ධය m 1 p 1 ධන x 2 පරමාණු වල ස්කන්ධය කීයද m 2 p 2 x 3 පරමාණු වල ස්කන්ධය කීයද වෙන්නේ m 3 p 3 ඔන්න මුළු ස්කන්ධය තේරුණාද එහෙනම් දැන් මං හොයනවා හරි x පරමාණුවක මධ්‍යන්නේ ස්කන්ධය x පරමාණුවක මධ්‍යන්‍ය ස්කන්ධය කොහොමද මධ්‍යන ස්කන්ධය හොයන්නේ මෙන්න අපි කියනවා මේ සාම්පලයේ මුළු ස්කන්ධය වෙන්නේ m1 p1 ධන m2 p2 ධන
එම් තුන පී තුන මුළු ස්කන්ධය වෙන්නේ මේ ගන්නේ දැන් මධ්‍යන්‍ය ස්කන්ධය හොයන්න පරමාණුක මධ්‍යන්‍ය ස්කන්ධය හොයන්න මේක බෙදන්න ඕනේ මේක ඇතුලේ තියෙන මොකෙන්ද පරමාණු සංඛ්‍යාවේ මට කියන්නේ මේ සාම්පල් ඇතුලේ ඔක්කොම පරමාණු කීයක් තියෙනවද ඇහෙන්නේ මට ඇහෙන්නේ නෑනේ 100යි තුන කතාව එහෙනම් මේක බෙදනවා කියෙන්ද 100ෙන් මේක බෙදනවා රයිට් 100ෙන් ඔන්න අපිට හම්බෙනවා x පරමාණුවක මොකද්ද මධ්‍යන්නේ ස්කන්ධය තේරෙන කතාව රයිට් දැන් අපිට ඕනේ x වල මධ්‍යන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධේනේ මධ්‍යන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධේ මොකද්ද මධ්‍යන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධේ කියන්නේ x පරමාණුවක මධ්‍යන්නේ ස්කන්ධේ හරි x පරමාණුවක මධ්‍යන්නේ ස්කන්ධේ අවධානයෙන් අහගින් නැන්න මිසෙය පරමාණුක මධ්‍යන්නේ ස්කන්ධේ හරිද බෙදන්න ඕනේ මොකෙන්ද පරමාණුක ස්කන්ධ ඒකකෙන් පරමාණුක ස්කන්ධ ඒකකෙන් නේද රයිට් දැන් x පරමාණුක ස්කන්ධය ඔයගොල්ලෝ දන්නවනේ කීයද මධ්‍යන ස්කන්ධය කීයද වෙන්නේ m1 p1 ධන m2 p2 ධන m3 p3 කියන එක බෙදන්න ඕනේ කීයෙන්ද මට කියන්න ඉක්මනට 100ෙන් ඔය තියෙන්නේ හරි පරමාණුක මධ්‍යන ස්කන්ධයනේ රයිට් ඔය තියෙන්නේ පරමාණුක මධ්‍යන ස්කන්ධය හරිද ඔය දෙන්නේ පරමාණුක මධ්‍යන්නේ ස්කන්ධේ නේද රයිට් දැන් මේක බෙදන්න ඕන පරමාණුක ස්කන්ධ ඒකකෙන් මම ඒක ලේසියෙන් දාගන්නම් u කියලා දාගන්නම් හරි තේරුණා සීන් එක ලේසි වෙන්න u කියලා දාගත්තා රයිට් දැන් යනවා මං ඉස්සරහට ඈ මේ බලන්න මට මේ u කියන එක ඇතුළට දාලා c එළිය ලියන්න පුළුවන් නේ ඕනනම් කිසි ප්‍රශ්නයක් නැහැ නේ මං සති දෙක තුනකට කලින් කියලා පෙන්නුවා භාග සංඛ්‍යා ಗುಣ කිරීමේදී අපිට ලවයන් සහ හරයන් දෙපැත්ත මාරු කරන්න බැයිද පුළුවන් පුළුවන් හරි හරයන් දෙක මාරු කරලා ලියන්න පුළුවන් ලවයන් දෙක මාරු කරලා ලියන්න පුළුවන් ಗುಣ කිරීමේදී හරිනේ හා එහෙනම් දැන් අපිට ලියන්න පුළුවන් මෙහෙම කොහමද මම ලියනවා මෙන්න m1 p1 ධන m2 p2 කියන එක ධන m3 p3 නේද මේක මම බෙදනවා මේක මම බෙදනවා 100 නේ බෙදලා තියෙන්නේ මම ඒක මෙහෙම කරනවා මේ u කියන එක දානවා මේ පැත්තට හරිද u කියන එක දානවා මේ පැත්තට හරිද u කියන එක දානවා මේ පැත්තට හරිනේ රයිට් ඊට පස්සේ ඒක වැඩි කිරීම එක බෙදීම මම මෙතෙන්ට දානවා 100 කියන එක හරිනේ වැඩි රයිට් දැන් මම මේක මෙන්න සකස් කරනවා වෙන විදිහකට ඈ හොඳට බලන්න හොඳට බලන්න දැන් මේ u කියලා කියන්නේ මේ තුනටම පොදු හරයනේ මම මේක පද තුනකට කඩනවා හරිද කඩනවා පද තුනකට බලමු කොහොමද කියලා මම ලියනවා මෙහෙම මේ හොඳට බලන්න m1 බෙදීම u වැඩි කිරීම p1 වැඩි කිරීම පැත්තකට දාමුකෝ හරි මම කියනවා මෙතනින් p1 ධන මම ලියනවා m2 බෙදීම u වැඩි කිරීම p2 ධන m3 බෙදීම u වැඩි කිරීම p3 හරි ඊට පස්සේ දැන් මම කියනවා මේ සම්පූර්ණ එකම වෙන් කර ගන්නෝ ඒ කරලා මම ඉස්සරහින් ලියනවා 1 බෙදීම 100 හරිද හා දැන් ඊළඟ වැඩේ ඕගොල්ලන්ට තේරෙන්න ඕන රයිට් බලමු කතාව බලන්න මෙන්න මේ ටික පේනවද ඔයගොල්ලන්ට පේන්නේ නැහනේ මදි හ
දැන් බලන්න මං කියනවා මෙන්න මේ ටික මේ m එක බෙදීම u මට කල්පනා කරලා ටක් ගාලා කියන්න මොකද්ද m එක බෙදීම u කියන්නේ මේ මෙන්න මේ වගේ සීන් එකක් නේ මං උඩට යනවා මෙතෙන්ට දාලා තියෙනවා මෙතෙන්ට දාලා තියෙනවා x එක පරමාණුවක ස්කන්ධය m එක කියන්නේ ඒකනේ m එක කියලා කියන්නේ මේ හොඳට බලන්න m එක කියලා කියන්නේ x එක පරමාණුවක ස්කන්ධය නේද එහෙනම් මේ මෙතෙන්ට දාලා තියෙනවා x එක පරමාණුවක ස්කන්ධය හරිද බෙදලා තියෙනවා පරමාණුක ස්කන්ධය එකකින් මට කියන්න ඔක්සිජන් 16 පරමාණුවක ස්කන්ධය පරමාණුක ස්කන්ධ ඒකකයෙන් බෙදපුවම මෙතෙන්ට එන්නේ මොකද්ද හරියට කල්පනා කරලා කියන්න ඕනේ ඔක්සිජන් 16 පරමාණුක ස්කන්ධය පරමාණුක ස්කන්ධ ඒකකයෙන් බෙදපුවම මොකද්ද අතෙන්ට එන්නේ ඔක්සිජන් 16 පරමාණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය නේද එහෙනම් x එක පරමාණුක ස්කන්ධය පරමාණුක ස්කන්ධ ඒකකයෙන් බෙදපුවම AR කියලා මොකක්ද දෙන්න ඕන මොකක්ද දෙන්න ඕන x එක පරමාණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය තේරුණාද කතාව මම ආපහු කියනවා x එක පරමාණුක ස්කන්ධය පරමාණුක ස්කන්ධ ඒකකයෙන් බෙදපුවම අපිට හම්බෙන්න ඕන x එක පරමාණුක මොන ස්කන්ධයද සාපේක්ෂ පරමාණුක ස්කන්ධය නේද එතකොට x එක පරමාණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අපි අරගෙන තියෙනවා ඒ එකයි කියලා නේද ඒ නිසා ඕගොල්ලන්ට මෙන්න මේ මම වරහන් කරපු එක වෙනුවට තනි පදයක් ලියන්න පුළුවන් ඒ කියන්නේ m එක බෙදීම u x එක පරමාණුක ස්කන්ධය බෙදීම පරමාණුක ස්කන්ධ ඒකකය නේද m එක බෙදීම u වෙනුවට මට තනි පදයක් ලියන්න පුළුවන් මොකක් කියලාද x එක පරමාණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ඒක කියලා. හරිද? ඒක වැඩි කිරීම p එක ධන. හා ඊට පස්සේ මෙන්න මේ වෙනුවට දැන් ඕගොල්ලෝ කියන්න. මොකද්ද m2 කියලා කියන්නේ? කලින් අපි ලියන් ආවා. මොකද්ද m2 කියලා කියන්නේ? x2 පරමාණුක ස්කන්ධය. ඒක බෙදීම පරමාණුක ස්කන්ධය කියන්නේ. මොකද්ද එතකොට? x2 පරමාණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. ඒක අපි අරන් තියනවා කීයක් කියලාද? A2යි. එහෙනම් මට මෙන්න මේ වෙනුවට ලියන්න පුළුවන් right මේ වෙනුවට ලියන්න පුළුවන් A2 කියලා. ධන sorry A2 වැඩි කිරීම P2. ඒක ධන. මෙන්න මේ ටික වෙනුවට M3 බෙදීම U මට කියන්නේ නම් තනි වචනයක් ඒ වෙනුවට තනි පදයක්. එහෙනම් කියන්නේ මොකද ඒ වෙනුවට තනි පදයක්? A3 වැඩි කිරීම P3 නේද එහෙනම් මේ ටික ඔක්කොම බෙදන්න ඕන කීයෙන්ද C තුන කතාව එහෙනම් ඔන්න එනවා අපිට right සමීකරණය මධ්‍යන්‍ය සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ මේ මධ්‍යන්‍ය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි කියමු බලන්න මොකක්ද එනම් මෙතනින් තියෙන්නේ A1 P1 කියන එක ධන A2 P2 කියන එක ධන A3 P3 කියන එක බෙදීම right කීයද වෙන්න ඕන මට කියන්න ඉක්මනට 100 තේරුණා කතාව right එහෙනම් මේ තියෙන්නේ මධ්‍යන්‍ය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සොයා ගැනීම සඳහා පොදු සමීකරණය. තේරුණා කතාව? රයිට්. එහෙනම් මට කියන්නේ මේකේ පද දෙක. රයිට්. මේක ඉතින් තේරෙනවනේ. රයිට්. මේකේ රයිට් මීන් AR කියලා කියන්නේ මධ්‍යන්‍ය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය නේ ඒක තේරෙනවනේ. මොකද්ද මේකේ A1 කියලා කියන්නේ මට කියන්නේ A1 A2 A3 මොකද්ද මේකේ A කියලා කියන්නේ කොහොමද ටගල කියන්නේ මොකද්ද මේකේ A කියලා කියන්නේ මේ x සමස්ථානිකවල මොකද්ද සාපේක්ෂ පරමාණුක ස්කන්ධය එහෙනම් මේකේ
right meke a 1 a 2 a 3 kiyala kiyanne ek ek samasthanika wala saapeeksha paramaanuka skandaye mokadda meke p 1 p 2 p 3 kiyala kiyanne mata kiyanne ek ek samasthanika wala sulabhata pratishataya sulabhata pratishataya తెనగదా రైట్ දැන් මේක බලංගු වෙන්නේ සමස්ථානික තුනක් තියෙනවනන්නේ එනම් මට කියන්නේ සමස්ථානික දෙකක් තියෙන මූල ද්‍රව්‍යයක් මට පටස් ගාල කියන්නේ සමස්ථානික දෙකක් තියෙන මූල ද්‍රව්‍යයක් සඳහා මධ්‍යන්‍ය සාපේක්ෂ පරමාණුක ස්කන්ධ වෙන සමීකරණයට අක් ගාල කියන්නේ මොකද්ද වෙන්නේ a 1 p 1 දන a 2 p 2 බෙදීම 100 සමස්ථානික හතරක් තියෙන සමී මූල ද්‍රව්‍යක මධ්‍යන්‍ය සාපේක්ෂ පරමාණුක ස්කන්ධ වෙන සමීකරණය මොකද්ද වෙන්නේ a1 p1 දන a2 p2 දන a3 p3 දන a4 p4 බෙදීම 100 තේරුණා කියලා කතාව? ඉතාලම සරලයි. හරිනේ? හා. දැන් මේ තමයි සමීකරණය හැදිච්ච විදිය. තේරුණා කතාව? හැබැයි කොහේවත් තැනක ඕගොල්ලන්ගේ සිලබස් එකේ මේක හැදිච්ච විදිය කියලා දෙන්න කියලා නැහැ. හරිද? මේ සමීකරණ විතරයි ඕනි. හැබැයි මොකද්ද මේ ඕගොල්ලෝ හැදිච්ච විදියත් එක්ක තේරුම් ගන්න. මම ඉතින් ඒක ලියන්න යන කාලේ අපරාධිනේ. මම ඒ නිසා ඒක ලියන්න දෙන්නේ නැහැ. හරිද? හරි එනිසා මම මොකක්ද දෙන්නේ සමීකරණේ විතරක් ඔයගොල්ලන්ට දෙනවා හරිනේ රයිට් ලියලා දාමු නයි යටින් රයිට් ලියන තරුවක් දාලා සමස්ථානික පවතින මූල රව්වේක සමස්ථානික පවතින මූල රව්වේක मध्यन्य सापेक्ष परमाणुक स्कंदे मध्यन्य सापेक्ष परमाणुक स्कंदे गणने किरीम संदहा गणने किरीम संदहा पहत संदहन පාතස්දහන් සරල සමීකරණ භාවිතා කළ හැකිය හරි රයිට් කියලා ඉඳන්න එරිඳන්න මේව मीन ए आर क्या मीन ए आर सामन एक पी एक दन एक पी देख दन ए तुन पी तुन बेदीम सी हरने राइट एक कोट कर लान හරිනේද රයිට් යරින්දාන්ඩ ඒ කියලා කියන්නේ මොකද්ද කියලා ඒ සමානයි සමස්ථානිකවල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ සමස්ථානිකවල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ p කියලා දාන්න යටින් p සමානයි සමස්ථානිකවල समस्थानिक वल सुलभता प्रतिशत सुलभता प्रतिशत हरनी राइट मेके अतिशय वेदगत कथावक तीनों दें गुडक कट्टी करने वेडी मिनिमे का हुंदोड बलन गुडक काय मिनिमे हिमे का करनो मी दें क्लोरीन तीस पहा के समस्थान के तीन वाणी क्लोरीन तीस हत के समस्थान के कोलहल तीन वाणी दें मिन्न में समीकरण दांड गिहाम मध्यान्य सापेक्ष परमाणु स्कंदे समान ए एक पी एक दन
ඒ දෙක පී දෙක බෙදීම සීය කියලා ලියලා ගොඩක් අය කරන වැඩේ මේ ඒ එක වෙනුවට 35යි කියලා දානවා. ඒක වැඩි කිරීම එයාගේ සුලභතා ප්‍රතිශතය දන ඒ දෙක වෙනුවට 37යි කියලා දානවා. තේරුණ කතාව? කිසිම වෙලාවක ඒ එක සහ ඒ දෙක විදිහට ස්කන්ධ ක්‍රමාංක භාවිතා කරන්න බෑ. පැහැදිලිවම අපි කියලා තිනවා ඒ කියලා කියන්නේ ස්කන්ධ ක්‍රමාංකයද සාපේක්ෂ පරමාණුක ස්කන්ධයද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. තේරුණ කතාව? ඒ නිසා ඒ එක ඒ දෙක ඒ තුන වෙනුවට ඕගොල්ලෝ ස්කන්ධ ක්‍රමාංක දාලා හැදුවොත් ස්කන්ධ ක්‍රමාංකයයි ස්කන්ධ ක්‍රමාංකයයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධයයි ආසන්න වශයෙන් සමානයි. තේරුණා කතාව? ස්කන්ධ ක්‍රමාංකයයි සාපේක්ෂ ස්කන්ධයයි ආසන්න වශයෙන් සමානයි. හැබැයි ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ කවදාවත් දශම සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. හොඳට බලන්න මොකද්ද ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ? ප්‍රෝටෝන ගාන දන නියුට්‍රෝන ගාන. ඒක දශම ගාන නියුට්‍රෝන 2.35 තිබිලා එහෙම තියෙන්න පුළුවන්ද? ඒක වෙන්න බෑ. තේරුණා කතාව? ඒ නිසා ස්කන්ධ ක්‍රමාංකය දශම ගානක් වෙන්න බෑ. හැබැයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ඕන තරම් දශම සංඛ්‍යා නැද්ද තියනවාද? තියනවා. හරිනේ? ඒ නිසා හොඳට මතක තියාගන්න මේ සමීකරණයේ A1 A2 A3 වෙනුවට දාන්න ඕන අනිවාර්යයෙන්ම මොකද්ද? ස්කන්ධ ක්‍රමාංකය නෙමෙයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. හරිද? හැබැයි ස්කන්ධ ක්‍රමාංකයයි සාපේක්ෂ ස්කන්ධයයි ආසන්න වශයෙන් සමානයිනේ. ඒ නිසා ඕගොල්ලෝ A1 A2 A3 වෙනුවට ස්කන්ධ ක්‍රමාංකය දාලා ගානක් හැදුවොත් ලැබෙන මධ්‍යන්‍ය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය තියෙනවනේ. ඒක නිවැරදි නෑ. හැබැයි ආසන්න වශයෙන් මොකද වෙන්නේ? ආසන්න වශයෙන් වැරදිද හරිද? හරි. ළඟාගයක් එනවා. හැබැයි නිවැරදිව ගේනවද එන්නේ නැද්ද? නිවැරදිව ගේන්නේ නැහැ. මේ සමීකරණයට දාන්න ඕනේ හැම වෙලාවෙම ස්කන්ධ ක්‍රමාංකයේද සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධ. තේරුණා සීන් එක? රයිට්. යටින් අපි තරුවක් දාලා එන ලියුම්. තරුවක් දාලා ලියුම්. මෙහි A ලෙස සෑම විටම එක් එක් සමස්ථානිකයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය පමණක් භාවිතා කළ යුතුය. හරිනේ? ඒකටම කොටක් දීලා දාන්න. කැපිටල් A ලෙස එක් එක් සමස්ථානිකයේ ස්කන්ධ ක්‍රමාංක භාවිතා කිරීමෙන් මධ්‍යන්‍ය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සඳහා ආසන්න අගයක් පමණක් ලබාගත හැකිය. හරි. රයිට්. ඊළඟ තරෝ දාල්දියමු. සමස්ථානිකයක සුලභතා ප්‍රතිශතය යනු එම මූලද්‍රව්‍යයේ පරමාණු
සියයක සාම්පලයක් තුල පරමාණු 100ක සාම්පලයක් තුල අඩංගු වන එම සමස්ථානිකයේ අඩංගු වන එම සමස්ථානිකයේ පරමාණු සංඛ්‍යාවයි හරි නේද රයිට් ඔතනින් ගානක් හදන්න ඕනේ අපි ඊට කලින් තව පොඩි තීරි එකක් මේකෙම තියෙනවා අපි ඒකත් අක් ගාලා කරගෙන යන්න. ඒතර වැඩි වෙරයි. හරි නේද? ඒතර කෙලින් මය ගණන් වලට යන්න තියෙන්නේ. රයිට්. බලමු කතාව. හා. දැන් මම මේ සමීකරණයෙන් මෙනවෑ. මේ සමීකරණයෙන් මෙනෝ. බලන්න. රයිට්. සමස්ථානිකයක සුලභතා ප්‍රතිශතය මං කියනවා සීයෙන් බෙදෙනවා. හරි සමස්ථානිකයක සුලභතා ප්‍රතිශතය මං සීයෙන් බෙදෙනවා. සමස්ථානිකයක සුලභතා ප්‍රතිශතය මං සීයෙන් බෙදෙනවා. හරිද? ඒ කියන්නේ හරියට මේ වගේ. මං අර උඩින්ම ඕගොල්ලන්ට කිව්වේ මෙන්න මෙතන. මේ මූල ද්‍රව්‍යයේ පරමාණු 100ක සාම්පලයක් ගත්තාම ඔක්සිජන් පරමාණු 100ක සාම්පලයක් ගත්තාම මං කියවනේ ඔක්සිජන් 16 සමස්ථානිකයෙන් තියෙනවා පරමාණු 75ක් කියලා. ඒක සුලභතා ප්‍රතිශතයේ 100ට කීයද අපි කිව්වේ? 75යිනේ. මං ඔය 75 කියන එක බෙදනවා 100ෙන්. 75 බෙදනවා 100ෙන්. ඒක කීයක් කියලාද හම්බෙන්නේ? 0.75. තේරුණා මගේ කතාව? දැන් ඔක්සිජන් 17 පරමාණු 20ක් තියෙනවා කියලා කිව්වනේ. ඒ 20 මං බෙදනවා 100ෙන්. ඒතර කීයක් කියලාද හම්බෙන්නේ? 0.2යිනේ. තේරුණා කතාව? ආන්න ඒ වගේ සුලභතා ප්‍රතිශතය 100ෙන් බෙදපුවාම ලැබෙන අගයට අපි නමක් කියනවා ඒ සමස්ථානිකයේ සුලභතා භාගය කියලා කියනවා. මොකද කියන්නේ සුලභතා භාගය? එහෙම නැත්නම් කියනවා භාගික සුලභතාවය කියලා කියනවා. භාගික සුලභතාවය කියලා කියනවා. භාගික සුලභතාවය. තේරුණා කතාව? රයිට්. එතකොට දැන් මම අර උඩින් තියෙන සමීකරණයට යනවා ආපහු. හරි. මොකක් සමීකරණේ? මේ මධ්‍යන්‍ය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි. දැන් පොඩ්ඩක් සංකීර්ණ වැඩේ නිසා හොඳට අහගන්න. නැත්නම් දිග වැඩි මේක. මොකද්ද අපි කියන්නේ? A1 P1 ධන A2 P2 කියන එක ධන A3 P3 බෙදීම 100නේ. මේක බෙදීම 100නේ. හරිද? දැන් මම මේක සකස් කරනවා මෙහෙම. දැන් 100 කියන එක පොදු හරයනේ. ඒ කියන්නේ මේ ප්‍රකාශන තුනටම, ඒ කියන්නේ A1 P1ටයි A2 P2ටයි A3 P3ටයි කියන තුනටම 100 පොදුයිනේ. මම එහෙනම් කෑලි කඩනවා මෙහෙම. A1 කියන එක වැඩි කිරීම P1 බෙදීම 100. ඒක ධන. A2 වැඩි කිරීම P2 බෙදීම 100. නේද? හා. ඒක ධන. A3 වැඩි කිරීම P3 බෙදීම 100. හරිද? රයිට්. දැන් එහෙනම් මට කියන්න පුළුවන් A1 වැඩි කිරීම මොකද්ද? P1 බෙදීම 100 කියන්නේ. P1 කියලා කියන්නේ ඔය X1 කියන සමස්ථානිකයේ සුලභතා ප්‍රතිශතයනේ. ඒක බෙදුවා 100ෙන්. එතකොට මොකක්ද වෙන්නේ? ඒකේ සුලභතා භාගය. නැත්නම් මොකද්ද භාගික සුලභතාවය? නේද? එහෙනම් මං කියනවා A1 වැඩි කිරීම හරි A සමස්ථානිකයේ භාගික සුලභතාවය. භාගික සුලභතාවය. කටුවට ලියන්නේ. හරි මං කියනවා එම සමස්ථානිකයේ රයිට් මං එක්කෙලිම ලියන්නම්කෝ X1 සමස්ථානිකයේ භාගික සුලභතාවය. ඒක ධන. A2 වැඩි කිරීම P2 බෙදීම 100 කියන්නේ මොකද්ද? X2 සමස්ථානිකයේ X2 සමස්ථානිකයේ මොන සුලභතාවයේද? භාගික සුලභතාවය.
හරි ඒ තුන වැඩි කිරීම හරි මොකද p තුන බෙදීම 100 කියලා කියන්නේ x තුන සමස්ථානිකයේ භාගික සුලභතාවය මොකද ගණන් එන ආකාර දෙකක් තියෙනවා ඒකයි මේ කියන්නේ හරිද එහෙනම් දැන් ඔන්න මට කියන්න පුළුවන් හරි සමස්ථානික පවතින මූල ද්‍රව්‍යයක මධ්‍යන්‍ය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමාන වෙනවා මේ මොකක්ද තියෙන්නේ x එක සමස්ථානිකයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ඒකේ භාගික සුලභතාවයෙන් වැඩි කරලා x දෙක සමස්ථානිකයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ඒකේ භාගික සුලභතාවයෙන් වැඩි කරලා x තුන සමස්ථානිකයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ඒකේ භාගික සුලභතාවයෙන් වැඩි කරලා අන්තිමට මේ ඔක්කොම ටික මොනව කරලාද එකතු කරලා තන කතාව එහෙනම් අපි කියනවා මධ්‍යන්‍ය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි x x සමස්ථානිකයේ හරි ඔතන බලන්න x x සමස්ථානිකයේ ඉස්සලම් මේ a1 a2 a3 කියලා අරන් තියෙන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හරිනේ ගුණ කරලා තියෙනවා ඒගොල්ලන්ගේ මොකෙන්ද භාගික සුලභතාවයෙන් භාගික සුලභතාවයෙන් සමස්ථානික දෙකක් තිබ්බොත් මොකද කරලා තියෙන්නේ පළවෙනි එකාගේ සාපේක්ෂ පරමස්කන්ධය වැඩි කරා එයාගේ මොකෙන්ද භාගික සුලභතාවයෙන් දෙවෙනි එකාගේ සාපේක්ෂ පරමස්කන්ධය වැඩි කරා මොකෙන්ද එයාගේ භාගික සුලභතාවයෙන් ඒ කරලා ඒ දෙකේ ගත්තා මොකද්ද එකතුව හරිනේ එකතුව කියන අදහසින් මම මෙතනින් දානවා සිග්මා කියලා. තේරුණා කතාව? ඒ නිසා ඔන්න අපි කියනවා සමස්ථානික පවතින මූල ද්‍රව්‍යයක මධ්‍යන්‍ය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමාන වෙනවා එක් එක් සමස්ථානිකයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ඒගොල්ලන්ගේ භාගික සුලභතාවයෙන් වැඩි කරලා ලැබෙන පද ඔක්කොගේ මොකක් ගත්තාමද? එකතුව ගත්තා. තේරුණාද? ඇත්තම කතාව ඕගොල්ලන්ගේ සිලබස් එකේ තියෙන සමීකරණය තමයි මේ තියෙන්නේ. තේරුණා කතාව? රයිට්. අර කලින් සමීකරණයත් අවුලක් නැහැ. මේක තමයි ඕගොල්ලන් සිලබස් එකේ තියෙන්නේ. තේරුණාද? ඒ නිසා ඕගොල්ලන්ට ගොඩක් ගණන් හදත් දෙන්නේ සුලබතා ප්‍රතිශතය නෙමේ. ඒ වෙනුවට මොකක්ද දෙන්නේ සුලබතා භාගය. තේරුණා කතාව? රයිට්. අපි ගණන් හදද්දී වැඩිපුර බලමු. හරිනේ? එහෙනම් මේ අතරමැද ඒවා ටික මොනවත් ලියන්න ඕනේ නැහැ. රයිට්. හරි. මේ අන්තිම එක අපි දැනගන්න ඕන. හරිනේ? රයිට්. ලියල් දමතරුවක් දාලා සමස්ථානිකයක සුලභතා ප්‍රතිශතය CN ගුණ කිරීමේ CN බෙදීමෙන් ලැබෙන අගය එම සමස්ථානිකයේ භාගික සුලභතාවය ලෙස හැඳින්වේ කියලා කොටක් දාන්න p බෙදීම 100 සමානයි භාගික සුලභතාවය කියලා හරිනේ ඒකල යටි ලියමු මේ අනුව සමස්ථානික පවතින මූල ද්‍රව්‍යයක එක් එක් සමස්ථානිකයේ
එක්ක සමස්ථානිකයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය එහි භාගික සුලභතාවයෙන් ගුණ කිරීමෙන් ලැබෙන එහි භාගික සුලභතාවයෙන් ගුණ කිරීමෙන් ලැබෙන පදවල එකතුව ගත් විට පදවල එකතුව ගත් විට එම මූල ද්‍රව්‍ය මධ්‍යන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ලැබේ. එම මූල ද්‍රව්‍ය මධ්‍යන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ලැබේ. Right, clearing in the mean AR samanai sigma samasthanike AR vedikirima baka sulabatave Harnid, leave them. හරිද හරිද right දැන් මං කියවනේ දැන් ගොඩක් පන්තිවල මොකක්ද වෙන්නේ මේව උගන්වන්න නැතුව තමයි ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ කියලා right සමහර තැන්වල මෙහෙමයි සමහර කට්ටිය උගන්නලා හරිද මේක විතරක් උගන්නලා ඉතින් වැඩේ ඉවරයිනේ ඊළඟට යන්න ඕනේ අරකින් ඇත්තම කතාව මේ සමීකරණයෙන් හදන ඕන ගානක් මේ සමීකරණයෙන් හදන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. තේරුණාද? ඒ ඉතින් බාක සුලභතා ප්‍රශතේ 100 න් බෙදපුවම බාක සුලභතාවය හම්බෙනවා නම් බාක සුලභතාවය කීයෙන් වැඩි කරපුවමද? 100 න් වැඩි කරපුවම සුලභතා ප්‍රශතේ හම්බෙන්නේ නැහැ. ඉතින් ඒකට බාක සුලභතාවය දීලා තිබ්බාම ඩක් ගාලා 100 න් වැඩි කරලා ප්‍රශතේ ගත්ත හදන්න පුළුවන් නේ. අවුලක් නැහැ. හැබැයි ප්‍රශ්නේ මොකද්ද? විභාගයට ගාන හදන්න දෙන ක්‍රමයේ මොකද්ද කියලා දන්නේ නැහැ නේ. තේරුණා කියලා කතා? ඕගොල්ලන්ට විභාගෙට සමස්ථානිකයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයයි සුලභතා ප්‍රශතයයි දීලා දුන්නොත් මේ ක්‍රමෙන් හරි. හරිද? හැබැයි සමස්ථානිකයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයයි භාගික සුලභතාවය නම් දීලා තියෙන්නේ අර සමීකරණයෙන් ගාන හැදුවොත් ලකුණු හම්බෙනවද හම්බෙන්නේ නැද්ද? හම්බෙන්නේ නැහැ. එතන කතාව. ඒතර ඕගොල්ලන්ට මේක පාවිච්චි කරන්න වෙනවා. හරිනේ? ඒ කියන්නේ මේක නොදැන ඉස්සරහට යන්න පුළුවන්ද? බෑ බෑ බෑ. හරි. ඒතර වෙන වැඩේ. ඔගොල්ලෝ ගාන හද මාර ඉස්සල්ලා කියපු සීන් එක ගාන හදලා එනවා. ඔගොල්ලන්ට උත්තරෙත් ඇවිල්ලා හරිද මේකෙදි නම් දෙකෙන් මහන්නේ මධ්‍යන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධේනේ මේකෙදි නම් ඔගොල්ලන්ට සමහරවල් උත්තරේට ලකුණු දෙයි හැබැයි හදන පිළිවෙලට ලකුණු දෙනවනේ ඒ ලකුණු ඔගොල්ලන්ට හම්බෙනවද හම්බෙන්නේ නැද්ද හම්බෙන්නේ නැහැ තේරුණා කතාව දැන් එහෙනම් අපි ඔන්න කතා කරා රයිට් අපි කතා කරා සාපේක්ෂ පරමාණුක ඉස්සල්ලාම කතා කරා පරමාණුක ස්කන්ධේ එක්ක ඊට පස්සේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ඊට පස්සේ කතා කරා මොකද්ද මධ්‍යන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හරිනේ අනිත් එකේ ඉතින් ඇති දෙයක් නැහැ හතරවෙනි එක හරිද ඒකට අපි කියනවා සාපේක්ෂ සාපේක්ෂ අණුක ස්කන්ධය සාපේක්ෂ අණුක ස්කන්ධය හරිද ඉංග්‍රීසියෙන් කියනවා relative molecular mass කියලා කියනවා molecular mass ඒ නිසා මේකට සාමාන්‍ය සංකේතයක් දානවා හරි මේකට සාමාන්‍ය සංකේතයක් දානවා m කියලා දාලා මෙතෙන්ට දානවා r ආර් කියන්නේ මොකක් කියන දාසින්ද රිලේටිව් කියන දාසින් තේරෙනවා කතාව ඉතින් මේකේ අලුත් දෙයක් නැහැ දැන් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය දන්නවනේ මට පටස් ගාලා කියන්න මොකද්ද සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ
එන්නේ නැහැ. මොකද සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ? යම් පරමාණුක ස්කන්ධය කාබන් 6 12 සමස්ථානික පරමාණුක ස්කන්ධෙන් 12 එකට දරන අනුපාතයනේ. ඉතින් මෙතන වෙනස් කරන්න තියෙන එක දෙයයි. මොකද්ද? ඉරෙන් උඩට දානවා මොකක් හරි 90ක ස්කන්ධය. නේද? 90ක ස්කන්ධ. දැන් 90ක් කියන්නේ මොකද්ද කියලා දන්නවනේ. මට කියන්න මොකද්ද 90ක් කියලා කියන්නේ? පරමාණු දෙකක් හරි වැඩි ගානකින් හරි හැදිච්ච එකක්. නේද? එහෙනම් 90 ස්කන්ධය බෙදනවා කාබන් 6 12 සමස්ථානික පරමාණුක ස්කන්ධෙන් 12 න් එකකින්. කාබන් 6 12 පරමාණුක ස්කන්ධෙන් 12 න් එක. නේද? ආ එහෙම නැත්නම් ඕගොල්ලන්ට තව එකක් මේ වෙනුවට ලියන්න පුළුවන්. ඔයාලා දන්නවා. මට කියන්න මොකක්ද දෙන ලියන්න පුළුවන්නේ? ඉරෙන් උඩට දානවා කොහොමත් 90 ස්කන්ධෙනේ තියෙන්න ඕන. 90ක ස්කන්ධය. හරි. යටට දානවා. මොකක්ද දෙන්න ඕන? කාබන් 6 12 පරමාණුක ස්කන්ධයෙන් 12 න් එක වෙනුවට අපිට ලියන්න පුළුවන් මොකක් කියලාද? පරමාණුක ස්කන්ධ ඒකකයි. නේද? රයිට්. හරි. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට කියන්න පුළුවන් මොකද්ද සාපේක්ෂ අණුක ස්කන්ධය. හරිනේ? රයිට්. අගල කිව්ව මොකද්ද එහෙනම් සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා කියන්නේ? යම් අණුවක ස්කන්ධය, යම් අණුවක ස්කන්ධය කාබන් 6 12 පරමාණුක ස්කන්ධයෙන් 12 න් එක අගයට හේවත් මොකීටද? පරමාණුක ස්කන්ධය ඒකේට දරන අනුපාතය. ඒක අලුත් දෙයක් නෑ. ගණන් හදන්නේ අර විදිහම තමයි. හරිනේ? රයිට්. ලියලා දාමු නම් මේ මෙටි. රයිට්. ලියන්න. අංක 4 සාපේක්ෂ අණුක ස්කන්ධය. සාපේක්ෂ අණුක ස්කන්ධය. හරි. රයිට්. රිලේටිව් මොලිකියුලර් මාස් MR කියලා දානවා. හරිනේ? හා ලියමු. ලෙන් යම් අණුවක ස්කන්ධය, යම් අණුවක ස්කන්ධය කාබන් 6 12 සමස්ථානික පරමාණුවක, කාබන් 6 12 සමස්ථානික පරමාණුවක ස්කන්ධයෙන් 12 න් එකක අගයට හේවත් ස්කන්ධයෙන් 12 න් එකක අගයට හේවත් පරමාණුක ස්කන්ධ ඒකකයට දරන පරමාණුක ස්කන්ධ ඒකකයට දරන අනුපාතයයි. අනුපාතයයි. හරිනේ? රයිට්. ප්‍රකාශන දෙක ලියලා දාමු. හරිද? රයිට්. පොඩි විශේෂ කරුණු දෙකක් තියෙනවා බලමු. පළවෙනි එක දැන් මේකෙත් ඉරෙන් උඩට එන්නෙත් ස්කන්ධයක්නේ. ඒක ග්‍රෑම් වලින් දාගමු. ඉරෙන් යටට එන්නෙත් ස්කන්ධයන්නේ ග්‍රෑම් වලින් දාගමු. ග්‍රෑම් ග්‍රෑම් සුළු වෙච්චහම එහෙනම් සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා කියන්නේ ඒකකයක් සහිතයිද රහිතයිද? රහිතයි. නේද? එහෙනම් අපි කියනවා මේක ඒකකයක් රහිත භෞතික රාශියක්. ඒකකයක් රහිත රාශියක්. හරිද? ආයෙක ලියලා දාමුකෝ. යටින් තරුවක් දැල් ලියලා දාන්න. ඒකකයක් රහිත සංඛ්‍යාත්මක අගයකි. ඒකකයක් රහිත සංඛ්‍යාත්මක අගයකි
right ඊළඟ දේ මේක සාමාන්‍ය ප්‍රකාර කාලේ ඉඳන්ම දන්න දෙයක් ඈ මේ ඔයාලට ඕන නම් කාබන් ඩයොක්සයිඩ් කියන අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න කාබන් ඩයොක්සයිඩ් දී සාපේක්ෂ අණුක ස්කන්ධය හොයාගන්න මොකද්ද ඔයගොල්ලෝ කරේ ඔයාලා දන්නවා කාබන්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12යිනේ ඔක්සිජන්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කීයද 16යිනේ එහෙනම් කොහොමද කාබන්ගේ කාබන් ඩයොක්සයිඩ්ගේ සාපේක්ෂ අණුක ස්කන්ධය ඔයගොල්ලෝ හෙව්වේ කාබන් පරමාණු එකක් තියෙනවනේ එහෙනම් එයාගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12යි කියලා ගත්තා ඔක්සිජන් එක්කෙනෙක්ගේ 16යිනේ ඒ වගේම කීයක් තියෙනවද දෙකක් තියෙනවා කියලා ගත්තා ඔය ටික එකතු කරා ඔය ටික එකතු කරපුවාම 16 වද 2 32 12 කියලා කියන්නේ 44යි එහෙනම් කීයද වෙන්නේ කාබන් ඩයොක්සයිඩ්ගේ සාපේක්ෂ අණුක ස්කන්ධය 44යි තේන කතාව ඒ වගේම ඕගොල්ලෝ හෙව්වා ග්ලූකෝස්ගේ C6යි H12යි O6 ගේ සාපේක්ෂ අණුක ස්කන්ධය කොහොමද හෙව්වේ මේ හරිදෙන්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය වෙන්නේ 1යි කොහොමද හෙව්වේ ඕගොල්ලෝ රයිට් කාබන් එක්කෙනෙක්ගේ අපි කිව්වා 12යි ඒ වගේම කීයක් තියෙනවද 6යි නේද ඒක දන හයිඩ්‍රජන් එක්කෙනෙක්ගේ 1යි ඒ වගේම කීයක් තියෙනවද 12යි ඔක්සිජන් එක්කෙනෙක්ගේ 16යි ඒ වගේම කීයක් තියෙනවද 6යි තේරුණා කතාව මේක එකතු කරලා ගත්තා මේ 12 වරක් 6ක් කියලා කියන්නේ 72යි මෙතන 12යි 16 වරක් 6ක් කියලා කියන්නේ 96යි මේක එකතු කරා ඔයගලන්න හම්බුණා කීයක් කියලාද 180යි තේරුණාද කතාව රයිට් එහෙනම් 90ක් තුල තියෙන එක් එක් පරමාණු වල සාපේක්ෂ පරමාණු ස්කන්ධ එකතු කරගත්තාම අපිට හම්බ වෙනවා ඒකේ මොකද්ද සාපේක්ෂ අණුක ස්කන්ධය. තේරුණා සීන් එක? රයිට්. ලියලා දාමු. 90ක් තුල අඩංගු 90ක් තුල අඩංගු එක් එක් පරමාණු වල එක් එක් පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධවල සාපේක්ෂ පරමාණුක ස්කන්ධවල එකතුව ගැනීමෙන් එකතුව ගැනීමෙන් එම සංයෝගයේ සාපේක්ෂ අණුක ස්කන්ධය ලැබේ. හරි කොකටත් උදාහරණ කියලා දාන්න ග්ලූකෝස් C සාපේක්ෂ අණුක ස්කන්ධය C6යි H12යි O6යි සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි කියලා දාන්න. 12 වැඩි කිරීම 6 දන 1 වැඩි කිරීම 12 දන 16 වැඩි කිරීම 6 හරි රයිට් හරි නේද රයිට් ෆයිනලි මෙන්න මේකත් මතක තියාගන්න අපි ලබන සතියේ මේ ගැනත් වැඩිපුර කතා කරනවා හරිද මතක තියාගන්න මේ දැන් අපි ගොඩක් ඒවා කතා කරන්නේ සාපේක්ෂ කියන වචනේ දාලා මොනවාද සාපේක්ෂ පරමාණුක ස්කන්ධය තන කතාව ඊට පස්සේ කතා කරා මොකද්ද මධ්‍යන්‍ය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය තන කතාව ඊට පස්සේ අපි කතා කරා රයිට් සාපේක්ෂ අණුක ස්කන්ධය තේරුණා කතාව මේ සාපේක්ෂ කියන එක සාපේක්ෂින වචනේ ආපු ගමන් මතකයි නේද කතාව සාපේක්ෂ කියන වචනේ ආපු ගමන් අපි කියනවා එතනින් එහාට මේකට මොකුත් ඒකකයක් තියෙනවද නැද්ද ඒකකයක් නැහැ සංඛ්‍යාත්මක අගයක් විතරයි තේරුණා කතාව අපිට මේ ටික මොන නම් මෙහෙම කියන්න පුළුවන් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය වෙනුවට පරමාණුක ස්කන්ධය කියලා පාවිච්චි කරන්න පුළුවන් තේරුණා කතාව මධ්‍යන්‍ය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය වෙනුවට මධ්‍යන්‍ය පරමාණුක ස්කන්ධය කියලා පාවිච්චි කරන්න පුළුවන් සාපේක්ෂ අණුක ස්කන්ධය වෙනුවට
අනුක ස්කන්ධය කියලා පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මොකද මම මේ කියන්නේ? මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ සාපේක්ෂින වචනේ හැලලා. මධ්‍යන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ සාපේක්ෂින වචනේ හැලලා. තේරුණා කතාව? රයිට්. හරි ඊට පස්සේ රයිට් ඊට පස්සේ සාපේක්ෂ අනුක ස්කන්ධය කියන එකේ රයිට් සාපේක්ෂ කියන වචනේ හැලලා. හරි සාපේක්ෂ අනුක ස්කන්ධය කියන එකේ සාපේක්ෂ කියන වචනේ හැලලා. හරි හැලුවා වගේ. ආ සාපේක්ෂ කියන වචනේ හැලලා. එච්චරයිනේ. සාපේක්ෂ කියන වචනය හැලලා පාවිච්චි කරොත් ඕගොල්ලෝ හැම වෙලාවෙම ඒක ඉදිරිපත් කරන්න ඕන U අකුරකුත් එක්ක. ඒ කියන්නේ මොනවයි ඇසුරෙන්ද? යුනිට් ඇසුරෙන්. ඒ කියන්නේ හරි ඕගොල්ලෝ කියනවන්නේ සෝඩියම්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 23යි කියලා. පරමාණුක ස්කන්ධය කිව්වොත් කීයද එහෙනම්? එහෙන්නේ 23යි 23යි U කියලා ලියන්න ඕනේ. තේරුණා කතාව? ඕගොල්ලෝ කියනවනේ ඔක්සිජන්ගේ මධ්‍යන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16.5යි කියලා. ඒක ඔක්සිජන්ගේ මධ්‍යන්නේ පරමාණුක ස්කන්ධය කිව්වොත් ඕගොල්ලෝ කියන්නේ කොහොමද ලියන්න ඕන? 16.5යි U. තේරුණා කියන කතාව? ඕගොල්ලෝ කියනවනේ කාබන් ඩයොක්සයිඩ්ගේ සාපේක්ෂ අණුක ස්කන්ධය 44යි කියලා. එහෙනම් කාබන් ඩයොක්සයිඩ්ගේ අණුක ස්කන්ධය කිව්වොත් කොහොමද ඕගොල්ලෝ ලියන්න ඕන? එහෙන්නේ කොහොමද ලියන්න ඕන? 44යි මොකක් කියලාද? U. තේරුණා කියන කතාව? ඔය සාපේක්ෂ කියන වචනේ නැත්නම් හැම වෙලාවෙම ඉදිරිපත් කරන මොනවයි ඇසුරෙන්ද? යුනිට් ඇසුරෙන්. තේරුණා කතාව? දැන් ලෝකේ සාපේක්ෂ කියන වචනේ ඇත්තටම පාවිච්චි කරන්නේ නැහැ. රයිට්. දැන් ලෝකේ අනිත් හැම රටකම පාවිච්චි කරන්නේ මෙන්න මේ සංකල්පය. හැබැයි ලංකාව තියෙන ලෝකේ නෙවෙයිනේ. ඒ හින්දා ලංකාවේ සිලබස් එකේ තාම මේක තියෙනවා. තේරුණාද? ලෝකේ අනිත් හැම රටකම සාපේක්ෂ කියන වචනේ දැන් නැතුව ඊටු ටික තමයි පාවිච්චි කරන්නේ. තේරුණා කතාව? ඒ නිසා මම ඕගොල්ලන්ට ඒකත් පොඩ්ඩක් කියලා තිනෝ. එකෙන් ගණන් කීපෙකුත් දීලා තිනෝ. හරි ඔයගොල්ලෝ යුනිවර්සිටි ගියාට පස්සේ මෙතනින් ඉස්සරහට තමයි ඉගෙන ගන්න. තේරුණා කතාව? රයිට්. ඔන්න ඕගොල්ලන්ගේ සිලබස් එකේ මට පරමාණුක ස්කන්ධ සම්බන්ධයෙන් කියන්න තියෙන සියලුම දේවල් ටික මම කිව්වා. මෙතනින් යාර දින ගණන් හදන්න විතරයි. හරිනේ? රයිට්. හරි. ඕනනම් තව එක තරුවක් දාලා මෙහෙමත් ලියලා දාන්නකෝ අන්තිමට. රයිට්. ලියන්න. ලියන්න. පරමාණුක ස්කන්ධය පරමාණුක ස්කන්ධය මධ්‍යන්නේ පරමාණුක ස්කන්ධය සහ අණුක ස්කන්ධය ලෙස අණුක ස්කන්ධය ලෙස රාශීන් ඉදිරිපත් කිරීමේදී රාශීන් ඉදිරිපත් කිරීමේදී ඒවා U ඇසුරෙන් ඉදිරිපත් කළ යුතුය. තේරුණාද කතාව? රයිට්. ඔය ටික තමයි යටතේ තියෙන විදිහට. හරි එහෙනම් මම අද දවසේ මෙතනින් ගහන මොනවද කතා කරන්න යන්නේ නැහැ. එහෙනම් අද දවසේ මම මෙතනින් වැඩේ අවසන් කරනවා.